ඒ කාලේ චූටි පැටියෙක් කරගෙන මේ අසරණ වෙච්ච අපිට එයා කැමැතිම මෙයා කැමැතිම නාන්න යන මෙයා මුහුදෙන් නාවනවා කොච්චර වෙලා තිබුණත් සතියකට දෙකකට සැරයක් දෙසැරයක් නාවනවා වාහනේ හැරි මෙයා නගින්න නාන පස්සෙන් නේ පස්සෙන් සැදුම් පස්කම රත්න මාදන් වල විල් වල කඩදොර මුර පාය දෙමුල පිසුල් පිටේ මාවල මාකඩ දොර හිගුල කප්පා ගොඩ පඩි දොර උතුරාවල අම්බුළු ගල දනිගෙර වල වාගිරි ගල යංගප්පස්ථානේ වල් වාස ගොඩ සැලම අරම මැදිල්ල දිප්පිටි මම සිංහේ තේරුණා නේ සිංහේ කියන්නේ ධර්මයේ සිංහේ කලිනුත් මේ හිටියා මේ වගේම චූටි එක්කනේ මතක ඇති මේ අපි දානශාලාව හදන වීඩියෝ එකේ දානශාලාව හදන ගමන් ලස්සන දිග සරුංගලයක් පොඩි හාමුදුරු හදලා තිබ්බ සරුංගල් යවන කාලේ ඒ කාලේ චූටි පැටියෙක් අරගෙන මේ අසරණ වෙච්ච අපිට හම්බ වෙච්ච කිරි දීලා හදපු චූටි පැටියෙක් එයා නෙවෙයි මේ එයා පරිසරයට ගියාම මේ එයාගේ සුදුසු කාලේ එයා තෝරගත්ත මේ ආව ගියා මේ කාලයක් එහෙම හිටියා මෙයාත් අපිට එහෙම හම්බ වෙච්ච කෙනෙක් දැන් මෙයා කිරි දීලා තමයි හැදුවේ මෙයා දැන් තමයි මේ හොඳට ඇසල්ලා පේන්නේ දුවන් පණින්නේ හැම පොඩි හාමුදුරු කෙනෙක්ගේ මාදිරිය මෙයාටත් ලැබෙනවා අර සංදේශ කාව්‍යයක පැරණි කවියක් තියෙනවා අහලා ඇති සිංහල ඉගෙන ගන්නකොට තුරු යටියෙන් කුණු පැටි ලෙහෙනුම් රැගෙන සිතු වටියෙන් තිඹ ඇඟ පිරි මැද සෙබින මල ගැටියෙන් පැන් පොවමින් නති නතින සිටි පැටියෙන් හෙරණුම්ගින් වෙයි සොබන ඒ කාලේ ඒ විහාරේ තුරු යටියෙන් ඒ කියන්නේ තුරු යටි කියලා කියන්නේ මේ තුරු කියන්නේ ගස් ගස් යට මොකක් හෝ මේ කලබලයකට වැටිච්ච ලේල් පැටව සමහරට අම්මගේ මග ඇරිච්ච කරදරයක් වෙච්ච අය සිටි පැටි ලෙහෙනුන් රැගෙන උංචි ලේල් පැටව අරගෙන ඒ පන්සල ලස්සන වෙන්න එක හේතුවක් කියලා කියන එක මේ සතෙකුට ආදරය කරනවා කියන්නේ පුදුම තරම් මානසික ආතතියට ඊළඟට අපි ඒකාකාරීව හිතන එකට ඊළඟට අපි හිත ඇතුලේ වර්ධනය වෙන ආදරයට මේ ඔක්කොටම උල්පතක් තමයි මේ සතෙකුට ආදරය කිරීම. ඉතින් ඒ කවියෙත් කියනවා ඒ සංදේශ කාව්‍යයේ තුරු යටියෙන් සිටි පැටි ලෙහෙනුන් රැගෙන ලේන් පැටව චූටි අය අරගෙන පොඩි හාමුදුරු පන්සලේ සිටු යටියෙන් පිඹ ඇඟ පිරි මැද සෙමින්ද මෙයාලා ආසයි මේ චූටි කාලේ දැන් අම්ම කරන වැඩිත් මේ වැඩේ වෙන්න ඕන ළඟට අරගෙන අපේ ආදරින් අම්මලා වගේ දැන් මෙයා මෙහෙම මෙයාට හරි සනීපයි මේක. එයා නිදා ගන්නවා, එයාට විශ්වාසය දැනෙනවා. දැන් එයා නිදා ගන්නවා මේ විදිහට. එතකොට ඒ කවිය කියනවා ඇත්තම සිතුවීමක් මං හිතන්නේ. සිතු වටියෙන් සිඹ ඇඟ පිරි මැද සෙමින ආදරින් ඇඟ පිරි මැදලා මල ගැටියෙන් පෙන් පොවින මල ගැටිය කියලා කියන්නේ පහන් තිර. පහන් තිරෙන් තමයි මෙයාට ඇත්තම මේ කිරි ටික පෙවෙන්නේ පුංචි කාලේ. මල ගැටියෙන් පෙන් පොවමින් අති නතින පොඩි හාමුදුරු අතින් අතට අරගෙන ආදරෙන් චුට්ට චුට්ට කිලි ටික පොවලා වතුර ටික පොවලා සිටි පැටියෙන් හෙරණුන්ගෙන් වෙයි සොබන හෙරණුන් කියලා කියන සාමනීර ස්වාමින් වහන්සේලාගෙන් පන්සල ලස්සන උනාලු. ඉස්සර පන්සල් එහෙම විශාල වනාන්තර වගේ පරිසරයක් තියෙන තැන්වලනේ පන්සල් හැදෙන්නේ. ඉතින් ඒ ගස් ඇටින් වැටිච්ච ලේන් පැටව අරගෙන ආදරය කරමින් කුංචි හාමුදුරුවෝ ආදරෙන් බලා ගන්නකොට පන්සල තවත් ලස්සන වුණා කියන්නේ. ඕන තැනක ආදරය තිනකොට ලස්සන. ගෙදරකුණත් එහෙමයි. ආදරින් ය වචන ඇහෙනකොට වරින් ඵලයන් අඩෝ කියලා කෑ ගහලා වචන ඇහෙනකොට දරුවන්ගේ හිත පව පෑරෙනවා ආදරණීය වචන ඇහෙනකොට ආදරණීය බව තියෙන තැන ලස්සනයි තියෙන්නේ ඒ පන්සල ලස්සනක් කියන්නේ එහෙමයි සිරිමුණි හැරෙත් ලස්සනයි ඒ හින්දා මොකද ආදරණීය බව තියෙනවා ඉතින් මම මේ කියන්න උත්සාහ කරේ අද අපිට විශේෂ දවසක් ඒ තමයි සිරිමුණි විහාරේ මේ විදිහට සිතුවිලි විදිහට ආපු නිර්මාණාත්මක කටයුතු අපි අවසන් කළා තියෙනවා රෑතින් පේන මුහුණු පොතේ දානශාලාව අපි අවසන් කළා තියෙනවා මේ වගේ මෙතන අපි වීඩියෝ එකක් කරද්දි මෙතන තිබුණේ නැහැ ගොඩනැගිල්ලක්. ඉතින් දැන් මේ පොඩි හාමුදුරන්ගේ උදේ කාලේ දර්ශනය. පුළුවන් නම් කවියක් ලියලා අපිට එවන්න. ශ්‍රීමුනි විහාරේ පොඩි හාමුදුරන්ගේ උදේ කාලේ දර්ශනය. මේ අලුතෙන් පැවිදි වෙන්න ඇවිල්ලා ඉන්න අපේ පුතා. මේ ලියන අකුරු මොනවද කියලා කවුරුත් දන්නේ නැහැ. මේකට කියන්නේ මොනවද? සංස්කෘත අකුරු. සංස්කෘත අකුරු ලියන පුතා දැන් පැවිදි වෙන්න කලින් පිරිවෙන් යන්නත් කලින් මේක තමයි මගේ ඉගැන්වීමේ ක්‍රමවේදය. මේ පොත පිරෙන් ලිය මේ අලුත් දෙවෙනි පොත. අකුරු ලිය පොත නෙමෙයි මේ දෙවෙනි පොත දැන් වචන ලියනවා සංස්කෘත භාෂාවෙන්. හාමුදුරු කෙනෙක් ඉගෙන ගන්න
පාලි, සංස්කෘත, සිංහල භාෂාවල අමුතුම අකුරු තියෙන සංස්කෘතක් මාගදී අකුරු මේ සංස්කෘත අකුරු මාගදීකින් පාලි භාෂාව සංස්කෘත අකුරු. ඊළඟට උදේ කාලේ දර්ශනේ මේ. ඊළඟට මේ අපි අලුතින් පැවිදි වෙච්ච පොඩි හාමුදුරුවෝ පහුගිය වෙසක් පොයේ පැවිදි වෙච්ච පොඩි හාමුදුරුවෝ දැන් පාඩම් කරන්නේ මොකද? ධම්මපදයේ කීවෙනි ගාථාවද? 6 ගාථා. 6 වෙනි ගාථාව මොන වගේද? උප්පවගේ. ධම්මපදයක් කියවන්න කියලා යෝජනා කරනවා. බෞද්ධයාගේ අත්පොත ධම්මපදයේ කියලා උත්තර දෙන්න පුළුවන් නෑ නේද? ධම්මපදයේ මේ ලෝකේ හිතගෙන කවුරුත් කියලා නැති, අපි ජීවිත වලින් අහලා නැති, නිසදෙස් වල ලියලා නැති, නවකතා වල කියවලා නැති හිතගෙන තියෙන ලස්සන පැහැදිලි කිරීම තියෙන ලෝකේ ධම්මපදයේ. චිත්තවග්ගය. මල් ගැන තියෙන ලස්සන උපමා තියෙන්නේ කුප්ප වගේ. ධම්මපදයේ පොතක් අරගෙන නිකන් තේරුම් ටික කියවලා බලන්න. බුදුහාමුදුරුවෝ මලට, ගහට, මුහුදට, ඊළඟට හිතට උපමා කරපු ජීවිතයට ගොඩක් පණිවිඩ. දවසකට එක සුබ පණිවිඩයක් විතර ගන්න පුළුවන්. ඔබට අදහසක් දෙන්න පුළුවන්. ධම්මපදයේ අරගෙන තේරුම් ටික කියවන්න. මේ අපේ ඊළඟට පැවිදි වෙලා මේ කළුතර බෝධීන් වහන්සේ පැවිදි වෙලා ඊළඟට පිරිවෙන් යන්න ඉන්න පොඩි හාමුදුරුවෝ දැන් කියවන්නේ බේරිවාද ජාතකය. දැන් ජාතක කතා කීයක් කියවද? 3. ඔක්කොම කීයක් කියවද? පොත් කීයක්? 5. ජාතක කතා දැන් ගොඩක් මතකයි. හොඳයි. උදේ කාලෙට පිරිවෙන් වඩින පොඩි හාමුදුරුවෝ පිරිවෙනේ වැඩ කරනවා. ඊළඟට මොකද්ද? පිරිවෙන් යන්න සූදානම් වෙමින් ඉන්න පොඩි හාමුදුරුවෝ ඒ අයගේ වැඩ ටික කරනවා. මේ අපි හැම එකකම දකින්න එයා කැමැතිම නාන්න යන. මෙයා මුහුදෙන් නාවනවා. කොච්චර වැඩ තිබුණත් සතියකට දෙකකට සැරයක් දෙසරයක් නාවනවා. එයා කැමැති මුහුදේ නාන්න යන්න හේතුව එයාලා ස්වභාවයෙන්ම කැමැති වතුරට. ඉතින් මෙයාට මොන වැඩේ තිබුණත් මොන නිින්දක හිටියත් මොන රැයක කතා කරත් නාන්න යන්න මෙයා නැගිටිනවා. එන්න යන්න. එන්න යනවා විතරක් නෙවෙයි වාහනේත් නැගින. නාන්න එන්න. නාන්න යන කියන වචන එයා අපි මේ ලොරියේ එයා වෙක්කන් යනවා. එයාට දැන් මේ තව ළඟට ගියොත් වාහනේ හැරි මෙයා නැගිනවා. නාන්න පස්සෙන් යන්නේ. පස්සෙන් යන්නේ. එන්න එන්න. ඊළඟට පොඩි හාමුදුරුවෝ පිරිවෙන් වැඩ කරනවා, ලියනවා, ලියන වැඩ කරනවා. ඊළඟට මේ පොඩි හාමුදුරුවෝ පාඩම් වැඩ කරනවා. පිරිවෙන් දැන් විශේෂ දෙයක් තියෙනවා කියන්නේ අකුරු පුරුදු කරපු, අකුරින් අකුරු ගලපලා වචන පුරුදු කරපු, අර වගේ සංස්කෘත අකුරින් අකුරු ගලපලා වචන පුරුදු කරපු පන්සලට එනකොට ඇත්තටම මට සතුටුයි. අයන් ඉඳලා පුරුදු කරපු, අල්ම යන්න, මා යන්න, අම්මා කියලා යන්න පුරුදු කරපු පොඩි හාමුදුරුවෝ දැන් ලසුත් කියන තාලේ ආයි ධන දෙවියන් දුවන දෙන්න සරක් වෙති පහලවන්ට තිරු ලෝක දුරු කරන්න විතර වඳි මිතුරුරුවන්ට. දැන් කවි කියන්න පුළුවන් නේ අකුරු ගලපලා. මේ මොකද්ද මේක? ලදී චිත්‍රිකුත් අඳිනවලු. දැන් පොඩි හඳුරු පාඩම් කරන්නේ පන්සලේ අධ්‍යාපන නෙමෙයි, ගෙදර දරුවන්ටත් මේ පොතක් ගෙනත් දෙන්න. සිංහල ග්‍රන්ථාරණවේ හෙවත් සිංහල ගත්සයුර. මේක තමයි පන්සලේ අධ්‍යාපන ක්‍රමේ. පොඩියට ළමයි අකුරු ලියලා පුරුදු වුණාම මෙතන තියෙන මූලික ටික. ඊළඟට හල් අකුරු කියන්නේ කොහොමද? මේ බැඳි අකුරු කියන්නේ කොහොමද? ඊළඟට බැඳි අකුරු කියන මේ අකුරු කියන වේගය කොච්චරද? අපි පාඩම් කරේ මොකද්ද? සගම. මේක තමයි මේ ළමයි පාඩම් කරන පිළිවෙණි පොඩි හඳුරු පාඩම් කරන අකුරු කියවලා වචන ගලපලා වේගෙන් කියන පොත. දැන් පොඩි හඳුරු මේ නම් පොත කියලා වේගෙන් වචන කියන පුරුදුලා තියෙනවා. කියන බලන්න වේගෙන් මෙටි. සගම පස්ගම රත්න මාදන් වල විල් වල කඩදර මුර පාය දෙමුල පිසුල් පිටේමක් මාවල මාකඩ දොර හිගුල කප්පල් වල පඩි දොර උතුරාවල අම්බුල් ගල දනිගෙර වල වාගිරි ගල
යංගප්පස්ථානයේ වල්වාසගොඩ සැලම අරම මැදිරිය දිප්පිටිය බම්පණේ කාර්යාලය. පන්සලේ අධ්‍යාපනය ගැන ටිකක් හරි දන්නවනම් මේවා මේ පන්සලේ ඉගෙන ගන්න ඇත්තම කියනවා නම් පිළිවෙණක හරි ආදරණීය බවක් දැනනවා මේ සගම පස්ගම කියද්දි. මොකද අපි මේ වගේන් තමයි ඉගෙන ගත්තේ. ඊළඟට මගුල් ලකුණු. මගුල් ලකුණු. ඊට පස්සේ කවි ලස්සනට කියන පුරුදු වෙන පොඩි කවි තියෙන ගණදිවි හැල සහ වදන් වදන් කයිපොත. දැන් ඒ කොම් පොඩි හැමදෙම දැන් ඒ අධ්‍යාපනය යන්නේ. මේ ටික ඔක්කොම ඕකේ වුණාම සංස්කෘත අකුරු ඔක්කොම පුළුවන්. සංස්කෘත දැන් ලියන්න පුළුවන් නේ. ඉංග්‍රීසි අකුරුත් ඔක්කොම පුළුවන්. හ්ම්. ඉංග්‍රීසි වචන ටිකක් පුළුවන්. පන්සලට කියන්නේ මොකද? පොතට කියනවා. බුක්. පෑනට. පෙන්සිල්. තව මොනවද දන්න වචන? ඉංග්‍රීසි වචන මතක මොනවද දන්න සිංහල වචන උන්ට? මතක කරගන්න. ඇපල් දන්නවා. ඔය වැඩිපුර කන හින්දා. ඊළඟ කාර් දන්නවා. බස් දන්නවා. ගෙදර දන්නවා. මොකද ගෙදර? හවුස්. ෆොටෝ එකද දන්නවා. ඉංග්‍රීසි පන්තියක් කරලා තියෙද? හරි එහෙනම් බලන්න නැති අපි දැන් උනා තියෙන එක නෙවෙයි මේ තමයි පන්සලේ වගා කටයුතු කරන පොඩි හාමුදුරුවෝ වගා කටයුතු වල ප්‍රධාන පොඩි හාමුදුරුවෝ දැන් මේ පොඩි හාමුදුරුවන්ගේ පොඩි හාමුදුරුවෝ නේ අපි ඔක්කොම වගා කරනවා අපි ඔක්කොම ලස්සනට වගාවක් හදලා තිනවා සහ වගාවෙන් අපි අරගෙන දානේ මේ රගාවෙන් ගන්න අස්වැන්නේ අපි දානේ හදා ගන්නවා ඒකේ මූලිකත්වය ගත්ත පොඩි හාමුදුරුවෝ තමයි මේ වැලිමඩ වගාවටම උපන් වැලිමඩ බණ්ඩාරවල පැත්ත කියන සම්පූර්ණ වගා කරන පළාත් ඒ ජානවල උරුමය නිසා පොඩි හාමුදුරුවෝ ලස්සනට වගා කටයුතු කරනවා අනාගතය අපි වෙනවා මොනවද හදලා තින්නේ පළා බටු තියෙනවා මිරිස් තියෙනවා වැටකොළු තියෙනවා කරවිල තියෙනවා කඩේ තියෙනවා මඤ්ඤොක්ක තියෙනවා ආයි තත්කල් ඔන්න පේනවා දරුවෙක් කියන්නේ පොතපතට වුරු දෙයක් කෙනෙක් නෙවෙයි දැන් ඒකයි මොට වෙලා තියෙන සමාජයේ පොතෙන් පතින් දෙයක් බැරි නම් බෑ ඒ කියන්නේ සාමාන්‍ය පෙළ පාස් වෙන ළමයාට පාඩම් විතරයි පුළුවන් එයාට තනියෙන් අම්මා නැති වුණොත් අම්මා අසනීප වුණොත් තාත්තා අසනීප වුණොත් පොල් සම්බෝලුකි බට්ටිකක් හදලා දෙන්න බෑ දැන් ළමයි ඉන්නව පපඩම්වත් බෙද ගන්න බැරි ළමයි එනි පපඩම් බදින්න විතරයි පුළුවන් ඒකත් හරියට බෑ ඒ නිසා ළමයෙක් වුණාම අපිට මගහැරෙච්ච අධ්‍යාපනයේ මේ ගහක් කොළක් හිටවන්න සතෙකුට ආදරය කරන්න ඉදලක් ගත්තොත් අතු ගන්න ගියක් දොරක් පිරිසුදුව තියාගන්න තමන් අඳින ඇඳුම හොදාගන්න අම්මා තාත්තට දව කරන්න පොඩි කෙනෙක් පුරුදු කරන්න ඕනේ නැත්නම් සාමාන්‍ය පෙළ පාස් වුණාම කොහොමත් පොතේ පති ලක්ෂේ සාමාන්‍ය පෙළ ෆේල් වුණත් එයාට කිසි දෙයක් බෑ අතීපයි වැඩ බෑ මේ අපි මොනවා කළාද අම්මා සීහ පොඩි හම් ධම්ම සීහ කියන තේරුම් ගන්න සීහ කියන්නේ ධර්මයේ සිංහේ නිසා මේ සංස්කෘත පාඩම් කරන පිරිවෙන යා නිසා මේ අපේ මොරටුවේ පොඩි හාමුදුරු කාලයක් අපේ ගොල්ල පන්සලේ ඉඳි මොරටුවේ පොඩි හාමුදුරු මේ දවස්වල කියවනවා මොනවද මොකද පොත මඩොල් දුව කියවනවා මොකම හොඳයි මේ මඩොල් දුව ඊළඟට මේ පොඩි හාමුදුරු තමයි ඊයා වෙනව නිතරම කවුද අපේ අරුණපුර ධම්මරාද කොහෙද අරුණපුර තියෙන්නේ පොළොන්නරුවේ අරුණපුර ධම්මරාද පොඩි හාමුදුරු තාත්ත හොඳ දක්ෂ ගොබියෙක් පවුලේ එකම පුතා මට පූජා කළා තාත්තා හොඳ දක්ෂ ගොබියෙක් අපිට තාත්තා තමයි මාසිකව තාත්තා එක් මුරු වැඩි වුණාම මාස දෙක තුනකට හරියන්න හන්සලට හාල්ටි කියවන්නේ තාත්තට පිං තව පිං කරගන්න ඉතින් අපි මල්ලි වැඩ මට ඒකයි කියන්න ඕනකම තිබුණේ අද පොඩි හාමුදුරුවෝ යන්න දෙන්නේ නැහැ කිව්වා පොඩි හාමුදුරුවෝගේ දැන් කල්යාණ මිත්‍රෙක් පොඩි හාමුදුරුවන්ටත් ඉලෙක්ට්‍රික් වැඩ පුරුදු කරලා තියෙන්නේ දැන් මේ දවස් ටිකේ මේ දානශාලා සම්පූර්ණයෙන් වයරින් කළා මේ වයරින් කරේ සම්පූර්ණයෙන් දේශාන් ලස්සනට පිළිවෙලට අපේ හාමුදුරන්ට මම කියනවා ලංකාවේ කොහේ හෝ පන්සලක කුංචි හෝ වයරින් වැඩක් තියෙනවා පන්සලකට ගෙන්න ගන්න ඕන විශ්වාසවන්ත හොඳ අවංක හදවතක් තියෙන අපි නැතත් මේ වැඩ කටයුතු බාර දෙලා යන්න පුළුවන් කෙනෙක්. මේ දේශාන් කියන්නේ මගේ විශ්වාසය රැකපු පොඩි හාමුදුරන්ගේ සහෝදරයෙක් වෙච්ච කරන වැඩි ලස්සනට කරපු මේවා ලස්සනට ෆිනිෂින් වයරින් එක ලස්සනට කරලා තිනවා. ඉතින් මම එයාට කිව්වා අනේ මම දැන් හදනවා අපේ අම්මා කෙනෙක් මූලික වෙලා හදනවා මේ ආගන්තුක ස්වාමීන් වහන්සේලා සඳහා සහ හැමදාම මම කියනවා පාඩම් ඇති අපේ අම්මලට මොකද්ද ඊළඟට අසනීප වූ පොඩි හාමුදුරන් වහන්සේලා දැන් අපි තියෙන ධර්මශාලාවේ සුදුසු නැහැ. අසනීප නම් පොඩි හාමුදුරන් නිදහසේ වැඩ ඉන්න බෙහෙත් ටික් කරගන්න සහ එයාගේ අසනීපේ අනිත් කෙනෙකුට බොන වෙන්න. කොරෝනා කාලේ මතකයි දුරින් හිටිය මාස් දාගෙන ඒ වගේ උණක් එම්බිරිසාවක් හැදුනොත් මේ යායට යනවා.
හරි හැමදාම බෙහෙත් තියෙන එකට දෙන්නේ කියනවා. මොනවා හරි කරගන්න බෝවෙන රෝගයක් නැත්නම් තුවාලයක් හරි කරගන්න. ඉතින් මේ දේශාන් මේ පැත්තේ බැලුවල අවසන් බැල ටික තියෙන සබ් දාලා දැන් දේශාන් ඇවිල්ලා මං දේශාන් මේ ළඟක් නෙවෙයි. ඒ තමයි හිත හොඳ පොල්ලේ. දේශාන් ළඟක් නෙවෙයි. මට හරි ආදරේ පොඩි හාමුදුරන්ට හරි ආදරේ. බණ්ඩාරවිල ඉඳන් ඇවිල්ලා කළුතර වගා කට මේ මොනවාද වගානේ හැමයි. වයරින් කටයුතු ටික ලස්සනට දැන් අවසන් කරා. රැය 3ක් එක දිගට වැඩ කරා. පරණම පොඩි හාමුදුරුවෝ මහියංගනී ධම්මසාර පොඩි හාමුදුරුවෝ සොලස්මස්ථානේ මහියංගනී කිව්වම හැබැයි මහියංගනී චෛත්‍යයත් මම මෙහෙට ගෙනල්ලා තමයි ආයෙ ගෙදර ටිකේ චෛත්‍යෙ පෙන්නේ. ඒ තරම් චූටි කාලේ ගෙනාවේ. දැන් මල්ලංග අවුරුදු 4ක් විතර අඩුම වයසින් ලංකාවේ පිරිවෙන අවසානයේ ලියන පොඩි හාමුදුරුවෝ බවට පත් වෙන ලබන අවුරුද්දේ. මහියංගනී ධම්මසාර අනාගතේ මට හිතෙන්නේ මහා මොකක්ද කියන්නේ නායක ස්වාමීන් වහන්සේ නම වෙයි කියලා හිතෙනවා. ශාරීරික ලක්ෂණ සහ මේ ඒව බැලුවා. මොකද මයංගනේ එකක් මයංගනේ විශේෂයි. පැවිදි වුණොත් පැවිදි වුණා. හිටියොත් හිටියා. ඒ වගේම දැන් අවුරුදු 5ක් විතර මගෙත් එක්ක ඉන්නේ. දැන් ඉක්මනින් ඉගෙනගෙන ගිහිල්ලා චූටිම වුණාට පොඩි හැමදෙරෝ අනිත් ඔක්කොට වඩා ඉහළම පන්තියේ ධම්මානන්ද හැමෝන් පස්සේ. මේ තමයි අපිට වැඩවලට ගොඩාක් උදව් කරන මේ ඉදිකිරින් කටයුතු ගොඩක් උදව් කරන අපේ ධම්ම අතුන්ගම ධම්මසිරි පොඩි හාමුදුරුවෝ තාත්තා ගොඩක් අපිට වැඩ කරලා දුන්නේ මේ හැපැත්තේ පොඩි හාමුදුරුවෝ ලැස්සි මුහුණුපති දානශාලාව හදපු වෙලට හැමදාම පින් සිද්ධ වෙනවා කියලා මම කිව්වේ ඒකයි. අද උදේත් ලොකු දානමය පින්කමක් සිද්ධ කළා. හවස ගිලම්පස් පූජාවල් සිද්ධ කරනවා. දැන් ලැස්සි මගේ හිතේ තිබුණ බලාපොරොත්තුවක් අමතක වෙලා ගියපු ඊළඟට ශාසනයේ ප්‍රත්‍යලාභින් වහන්සේලා අතර අගතනතුර ගත්ත ඉස්සර ගෙවල් වල බුදුහාමුදුරන්ට පූජාව තිබ්බම පැන්විදුරක් හරි පූජ කළා ප්‍රාර්ථනා කරපු සීවලී මහරහතන් වහන්සේ වෙනුවෙන් අපි හැමදාම අපේ මේ පූජාව වස්තුවේ ඉතින් හැමදාම අපි උදේට බලල් දාන පූජාව සහ සවස්වල පොඩි හාමුදුරු ගිලම්පස පූජාව සිදු කරනවා. ඉතින් ඔබටත් මේ පින් අනුමෝදන් වේවා. මේ පිළිමේ ඉඳන් පූජා කරන්න දායකත්වයේ ගත්ත මුහුණු පොතේ දානශාලාව මුහුණුපති දානශාලාව හදන්න සිවින්ති කොට්ටේකින් හරි දායකත්වයක් ගත්ත හැමෝටම මේ පින් අනුමෝදන් වේවා කියලා අපි හැමදාම ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා කොහි හිටියත් පින්කමක් කරගන්න බැරි වුණත් උදේ හවස මේ පින්කම සිහිපත් කරගන්න. මේ පින්කම සිහිපත් කරගෙන මේ කටයුතු කරන්න. මේ තමයි අපි ඊළඟ සුබ බලාපොරොත්තුව. ඔක්කොගේම සුබ බලාපොරොත්තු තියෙනවා. මේ පොඩි හරි හොඳට ඉගෙන ගන්නවා. අපේ හංවැල්ලේ ධම්ම බුද්ධි පොඩි හාමුදුරුවෝ කාලවර්ණ කියන්නේ මේ ප්‍රිය කාලවර්ණ තේර දැන් කළුතර හැදිලා තින්නේ එහෙමයි කියලා කියන නම එක එක කතා තියෙනවා. කළුතර බෝධින් වහන්සේ බලාගෙන කළුතර බෝධින් වහන්සේ ළඟ පුංචි කුටියක් හදාගෙන කළුතර බෝධින් වහන්සේට ආවතේව කරගෙන පුද පූජාවන් පවත්වමින් හිටිය හාමුදුරුව කෙනෙක්. ඒ හාමුදුරුව කවුරුත් දකින්න හින්දා පාරේ අසලින් තිබ්බ නිසා මේ දවස්වල කරත්ත පාර වේ ගාලු පාර හැමිතර දකින්නවලු වන්දනාමාන කරන කළු පාට තෙරුන් වහන්සේ නමක්. ඉතින් කළු තෙර මිනිස්සු නිතර යන්නේ ඔය කියලා තිනේ කළු තෙරුන් වහන්සේ වැඩ හිටපු තැන. කළු තෙරුන් වහන්සේ වැඩ හිටපු තැන අර පාර අයින තිබුණ නිසා උන්වහන්සේ නිතර දැක්ක නිසා පස්සේ කාලේ කළු තෙර වුණා කියලා කියනවා. කළු තෙර. ඒ වගේ ප්‍රියමනාප කාලවර්ණ ස්වාමීන් වහන්සේක් අපේ හංගල දම්බුද්ධ ආදල මම හැමලම කියලා අමතන්නේ. කළු කියන්නේ සුදු කියන්නේ පාටක් විතරයි. මොකද මේ දානි දුන්නම ලැබෙන ආයු වර්ණ කියන එක වර්ණ කියන්නේ ප්‍රියමනාප බව. ඉතින් දැන් මේ අපේ දේශාන යන කලින් තාම සිල්මුනි විහාරේ වැඩ ඉවර නැහැ. තාම මම යෝජනා කරනවා ලංකාවේ ලෝකෙ කොහි හිටියත් අනේ මට ඊළඟ පැවිදි පින්කම කරනකොට පනස්විනි පැවිදි පින්කම රුවන්වැලි මහසෑය ළඟ අපි සිද්ධ කරන්න සැලසුම් කරගෙන ඉන්නවා. මට තියෙන ලොකුම අඩුව මේ විහාරස්ථානයේ සභාවාස කුටි පහක් ඉදි කරන්න තියෙනවා. තාම ඒක මුල්ල තියෙන්නේ යටාවාස කුටි ස්ලැබ් එක උඩ ආවාස කුටි පහක් ඉදි කරන්න ඕන. මාස පහක් හරි අරගෙන පුංචිට හරි පවුලියා එකතු වෙලා යාළුවෝ එකතු වෙලා සංවිධානය එකතු වෙලා අනේ පුළුවන් නම් ලොකු දෙයක් ලොකු පිනක් මේ එක ආවාස කුටියක් අපි සකස් කරමු. ආවාස කුටි පහයි තව වැසිකිලි 3කුයි සකස් කරාම සිරිමුනි හරි වැඩ 95%ක් අවසන්. ඊට පස්සේ තියෙන තව පුංචි වැඩ ටිකක් විතරයි. ඊළඟට අපිට තියෙන්නේ පාතකඩ බණ්ඩාර දේවාරාම පන්සල අලුත් කරන එක.
පොඩි හාමුදුරන්ගේ දෙමව්පියන් වෙනුවෙන් ලංකාවේ ඕනම ස්වාමීන් වහන්සේගේ අම්මා තාත්තා කෙනෙක් වෙනුවෙන් බෙහෙත් තෙටි කරගන්න රෝගී වෙලා නිරෝගී වෙනකන් ඉන්න අපි මාතර 30 ගොඩ හදන බුදුපුත් මාපිය සේවන හදන්නයි. ඉතින් අපේ දේශන් අවසන් රැටි ගන්න මේ දවස් ටිකෙන් පොඩි හාමුදුරු ගොඩක් උදව් කළා. කවුද උදව්ව පොඩි හාමුදුරු? ධම්මසිරි පොඩි හාමුදුරුයි, ධම්මවිද්‍යා හාමුදුරුයි, ධම්මතිලක හාමුදුරුයි. හැබැයි ඉතින් එරටත් මේවා මේ පුළුව පුරුදු වෙනවා නේද? දැන් ගොඩක් වැඩ පුළුවන් තනියෙන් ෆෑන් එකක් කරගන්න. මං කවදාවත් දෙන්නෙත් නෑ අත ගන්නවත් මේවා. නමුත් මේවා දාන්න කෙනෙක් ඉන්න හදිස්සියකට ප්ලග් පොයින්ට් එකක් මාර්ක් කරගන්න ඒවත් අවශ්‍යයි. ඉතින් මේවා ලේසි වැඩ නෙවෙයි. වයින් කියන්නේ මේවා කඩාගෙන යන්න ඕන. සමහර තැන් වල සැබ්බෙල කඩාගෙන ඉඳගෙන යන්න ඕන. ඉතින් තාම දක්ෂ විදිහට දේශාන් දැන් දවස් කීපෙකින් පිළිවෙල කරා. පිළිවෙල කියන්නේ ආරක්ෂාව. මෙයා ගන්නකොට භාවිත කරන්නේ හොඳම වර්ගයේ බඩු. ඉතින් මගේ බිල තර වුණාට මම කවදාවත් වයරින් වලට කියද්දි මගේ අම්මට කිව්වා බාල බඩු දාන්න නැතුව ඉමු. මොකද මේ වගේ දෙයක අවුලක් වුණොත් නැවත මේ තැන් ඔක්කොම කඩන්න වෙනවා. ඒ නිසා අපි නැති කාලෙකට පවතින මේ නැමෙල තැන් වලට පවත් මේ ආරක්ෂක දේවල් පාවිච්චි කරලා තියෙන්නේ. පාවිච්චි කරලා දැන් මම ඒක දාන්නේ දානශාලාව කරපු හින්දා අද වෙනකන් ට්‍රිප් ස්විච් එකක්වත් ගියේ නැහැ. ඒකනේ වරක් ගැරන්ටි ට්‍රිප් ස්විච් එකක්වත් ගියේ නැහැ. ඒ තරම් ලස්සනට මේ ප්‍රැක්ටිස් කරා. ඉතින් මේ ආවාස කුටිය අනාගතේ දානමාන දෙන්න පූජා කරන්න එන පින්වතුන් විවේකයේ සඳහා වැසිකිලි කැසිකිලි පහසුකම් එක්ක ආගන්තුක කෙනෙක් වෙනුවෙන් ආගන්තුක පොඩි හාමුදුරන්ගේ දෙමව්පියන්ට විහාරවංශල එන කෙනෙක් වෙනුවෙන් විහාරස්ථානයේ බෙන් වෙච්ච ලස්සන භූමියක් තියෙනවා. ඉතින් ලස්සන වියු එකක් තියෙනවා. ලස්සන දර්ශන හැමෝම ප්‍රියසරණ. ඉතින් ආවට පස්සේ සම්පූර්ණම අපි ඉන්නේ ගොඩක් උඩ. ඉතින් ගෙවල් වල වහල මට්ටමින් දෙතුන් ගුණයක් උඩ. බිම තියෙන පොල් ගස් වලටත් උඩ. මේ කන්ද උඩින් මේ ගස් උස. දැන් අර පහළ පේන අර වාහන යනවා. ලස්සන බිම එකක්. අපි ආරාධනා කරනවා තව මාස දෙක තුනකින්. යෝනම කෙනට ආරාධනා කරනවා සිරිමින් විහාරේ තියෙන පොඩි අඹුරු ආදරෙන් බලලා යන්න කතා කරන්න. සියක් බුදු පුතුන් සසුනට පුදුන් මෙහෙවිරි මේ කාර්ය කරන්න. මේ කාර්යයට දැකලා බල සතුටු වෙන්න උදව් කරන්න. ආදරණීය හැන්දෑවක් බුදුන් වැඳලා ලස්සනට පිළිවෙලට විවේකීව ගත කරන්න. ඉතින් ආදරණීයව පෞලක ක්‍රීසකාවත් ඉන්න සුදුසු විදිහට තමයි අපි මේකට කටයුතු කරන්නේ. ඉතින් මේ වයරින් කියන්නේ සම්පූර්ණ උදා ගන්න බැරි වැඩක් මට නම්. මේක ඉංජිනේරු තාක්ෂණ නැති. ඉන්දක් ළමයි ඉගෙන ගන්න මේවා. දැන් තමයි ලස්සන උදා ගන්න තු ලංකාවේ ඕන තරම් දැන් ටෙක් තියෙනවා. දැන් කළුතරත් මෙතන ටෙක් එකක් තියෙනවා. ඒත් අපි දකින්න ළමයි තැන් තැන් වල ඉන්න දෙමව්පියන්ගේම පෙළඹීමකුත් නැහැ. මේ අපි වැඩවල ගොඩක් පුඩක් කරන අපේ දහම් පුතා එය හැම දෙයකටම උදව් කරනවා. දැන් මෙතනත් මේ ලොකු වැඩක්. ඉතින් මේක වයරයක්වත් මාරු වෙන්නේ නැති මේ ඔක්කොම මේ සැබ් එක පුරා අරන් යන්න ඕනේ. අරන් ගිහිල්ලා මේක ටිප් ස්විච් එකට හරියට ලයින් කරලා මේක ස්විච් එක දාන ලයිට් එක වැඩ කරන්න. අදරව කියන්නේ ඉංජිනේරු ප්‍රොෆෙෂනක්. ඉතින් ඉගෙන ගන්න. ටෙක් වලට ගිහිල්ලා මේවා තියෙනවා. ඊට පස්සේ වෙල්ඩින් වැඩ තියෙනවා. AC පැත්ත තියෙනවා. වාහන මෙකැනික් ඒව ඉගෙන ගන්න දැක් අපිට යන්නේ නැහැ. පස්සේ මොකක්වත් බැරි වුණාම පස්සේ දුක ගහ ඉන්නවා හිතන අපි ඉගෙන ගත්තේ නැහැ නේ කියලා. නැහැ නෙවෙයි. පුළුවන්. නැත්නම් අපි ලියුමක් හරි දෙන්න ලංකාවේ කොහේ හරි දැනකට ගිහිල්ලා ඌමනාව ඉගෙන ගන්න. මාස 5ක් 6ක් හරියට ඉගෙන ගත්තම මේව වැඩ තනිය ඉගෙන ගන්න පුළුවන් නේද මේ දේශාන්? ඕන තරම් ළමයි ඉන්නවා. අවසානයේ මාස ගියත් කියලා මේ කෝස් එක ප්‍රායෝගික ඉගෙන ගන්න ගොඩක් කල් යනවා. සියටි ඉගෙන ගන්න සාමාන්‍ය ටෙක් එක ටෙක් එක මාස 6ක් ජීවිතේ මම නේද මාස 6ක් මහන්සි වෙනවා කොල්ලෙකුට කාටවත් අතනෝපා රස්සාදියෝගේ ගෑ ගහ පාරව ගන්න ඉන්නේ නැතුව රජයට බරක් වෙන්නේ නැතුව අම්මා තාත්තට බරක් වෙන්නේ නැතුව තැනක යට සේවකෙක් වෙන්නේ නැතුව මම කියන්නේ තමන්ගේ අභිමානයෙන් තමන්ට නැගිටින්න පුළුවන් තව තව මේ ලොකු ටාගට් වලට යන්න පුළුවන් මේවා හරියට කරාම ඉතින් දේශාන්තරන් එහෙම යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තාම කසාද බඳවත් නැහැ. හොඳ නෝන කෙනෙක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි මේ ඉක්මනට කසාද බඳින්න අපිට ගෙන්න ගන්න වෙනවා හදිස්සියට. ඉතින් මේ දේශාන් බණ්ඩාරගෙන ඉන්නේ මගේ හාමුදුරන්ට මම කියනවා කුංචික වයරින් එකක් තියෙනවා ආදරෙන් ඇවිල්ලා කරලා තියි හාමුදුරන්ට හරි ආදරේ. ඊළඟට නිවසක් ව්‍යාපාරික ස්ථානයක් දසට වැඩින් කරනවා මම. දැන් මෙයාගේ මේ විසිටින් කාඩ් එකක් මේක දාන්න නම්බරත් එක්කම දේශාන් ඇවිල්ලා ලස්සනට වැඩි කරලා දෙයි. කන්දගෙඩි හාමුදුරන්ගේ පන්සල වයරින් කරමු මල්ලිති කියලා අහලා කතා කරන්නේ. එතකොට ලස්සනට වැඩි කරලා දෙයි. අදින් ඉවරයි නේ? අදින් ඉවරයි. අදින් ඉවරුණා. අද යන්නේ පාන. අද යන්න කතාව. පොඩි හැල යන්න දෙන්නේ අද. ඒකත් එක්ක හඳලා. හරි එහෙනම් තෙරුවන් සරණයි. ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් මේක අපි හදන්නේ මේක පහක් දැම්මනේ. මේ තමයි පොඩි හාමුදුරන්ගේ දැන් දමාන පොඩි හාමුදුරෝ
ඉගෙන ගන්නවා වගේම උන්වහන්සේගේ අධ්‍යාපනික පැත්ත හොඳයි වගේම මේ උන්වහන්සේ තාක්ෂණ දැනුමක් තියෙනවා. හේතුව මම අර දුර බලලා උන්වහන්සේ ඒවා යොමු කරපු නිසා දැන් උන්වහන්සේ තනියෙන් ඩිසයින් වලට ඔක්කොම කරනවා, පන්සලට අදාළ කරන දේවල්. දැන් මෙතන තම පරිගණක පහක් අපි සල් කරනවා. ඉතින් පරිගණක දැන් පාඩකට තියෙනවා. ඊළඟ පරිගණක හතර සාමාන්‍ය වැඩක් කරන්න පුළුවන්. ෆොටෝෂොප්, කොරල් ඩ්‍රෝ, ඉලස්ට්‍රේටර් වගේ ඇප් දුවන කම්පියුටර් එකක් කවුරුහරි පූජා කරන්න පුළුවන් නම් අපි මේ සඳහන් WhatsApp දුරකථන අංකයට අපිට මැසේජ් එකක් දාන්න හාමුදුරනේ. පොඩි හාමුදුරන්ගේ අධ්‍යාපන වෙනුවෙන් මම ඒක පූජා කරන්නම් කියලා. මට ඒක ලොකු දෙයක්. ඊළඟට සිරිමුණි විහාරේ අලුතින් ඉදිකරන ආවාස කුටි පහට මම කියන්නේ කුටියක් හදන්න කියලා. සිමෙන්ති කොට 10ක්, සිමෙන්ති කොට 1ක්, වැලි කියුබ් එකක්, ඊළඟට එක කුටියක ලී බඩු ටික, ඇඳන් කොටු මේස. අනේ ලංකාවේ ලෝක කොහේ හිටියත් පුළු පුළුවන් අයට මේ පණිවිඩය දීලා එකතු කරන්න. මොකද ඔබ දෙන හයිය නිසා මේ ආවාස කුටි ඉදිවෙනකොට ඒ හයියෙන් අපි සියක් බුදු පුතුන් සසුනට පුදන මෙහෙවරේදී ඊළඟ දරුවන් අපි ඉක්මනින් ඉක්මනින් පැවිදි කරමින් කාර්ය කරමින් යනවා. මොකද හැමදාම මේව හදා හදා ඉන්න බෑ. හදනිකයි, දරුවෝ හදනිකයි, ඒ ඔක්කොමත් එක්ක මානසිකව ඒක ලොකු පීඩාවක්. නමුත් අර සතුටින් hina වෙලා මේ දරුවොත් එක්ක ඉන්න නිසා හරි සැහැල්ලු මේ කටයුතු කරනවා. මෙහි වැඩයි, අනිත් විහාරස්ථානේ වැඩයි, මේ කටයුතු ඔක්කොම. හැබැයි හරි සතුටින් ඉන්නවා. සතුටින් ඉන්නේ පින් කරන නිසා හෙට අපවත් වුණා දුකක් නැහැ. ඔච්චරයි මං ඉතරයි. ඔබේ තීරයත් ඉතරයි. හෙට මරුණක් කමන්නේ. කාලා බීල නෙවෙයි. අපිට මරුණක් කමක් නැහැ. අපි මේ මනුස්ස ලෝකේ අපි හයිය පාවිච්චි කරලා හොඳ දේවල් ගොඩක් වදා කරලා තියෙනවා. මේ පොඩි හාමුදුරුව අපිට තව අවුරුදු 50ක් 60ක් ගියත් ජීවතුන් අතර ඉන්නවා නම් පින් අනුමෝදන් කරයි. මේ ආවාස කුටි මේ දානශාලා පාවිච්චි කරන මොහොතක් පාසාම දුටුගම රජතුමාට පින් දීදී මහා සෑය වදිනවා වගේ අපිට කවුරුන් හෝ පින් ටිකක් දෙයි. මේව හදපු අයට කොතන හිටියත් අපි මේ කරපු නිසානේ මේව කරන්න කියලා අපි පින් දෙයි. ඒ නිසා මේ ගමනට එකතු වෙන සත්පුරුෂ කෙනෙක් විදිහට ඉදිරි කටන පින්කම් වෙනුවෙන් මේ සියලු දේවල් අපි ආලෝකමත් කරනවා. තීන් තාලෙප කරන ඔබට පුළුවන් විහාරයේ බෝධියේ චෛත්‍යන අපි බාරගෙන තියෙනවා. අපේ කඩවත මහත්ය මේ විධානශාලාව තීන් තාලෙප කරන්න ඔබට පුළුවන් දායක වෙන්න තව මාස දෙකයි කටන පින්කමට තියෙන. ඒ වගේම පොඩි හාමුදුරන් වහන්සේලාගේ චීවර අවස්ථාව අපි සම්පූර්ණ කරන්නේ කටන පින්කමේදී. ඉතින් පොඩි හාමුදුරන් මම සිවුරු මහල දෙන්නේ තර කඩේ තියෙන පොරවන්න බැරි සිවුර නෙවෙයි, දාඩිය දාන සිවුර නෙවෙයි. මෙන්න මේ රෙද්දින් කපුරෙද්දින් පොඩි හාමුදුරන්ට සිවුර විතරක් නෙවෙයි, සිවුර අඳනේ අංශකඩේ පටිය ලේන්සුව මේ පහම අපි හදලා පූජා කරන්නේ පොඩි හාමුදුරන්ගේ මීමට. ඉතින් ලංකාවේ ලෝකේ කොහේ හරි කෙනෙක් පොඩි හාමුදුරු කෙනෙකුට සිවුරු කට්ටලයක් හරි පූජා කරනවා නම් අපිට දැනුවත් කරන්න කටන පින්කම දවසට වස්සාවාසී චීවර පූජාවට දායක වෙන්න. ඉතින් ඔබ හැම දිනකටම ගොඩක් වෙලා ගියා, ගොඩක් කාලෙකින් වැඩ වෙලාව තිබුණේ නෑ ඇත්තටම. හැබැයි සිරිමුණි විහාර දිහා මේ කාර්ය දිහා ගොඩක් බලන් ඉන්න අය ඉන්නවා. ඒ බලන් ඉන්න අය බලාපොරොත්තුෙන් ඉන්නවා අපිව මෙහෙම හරි දකින්න. ඒ හැම කෙනෙකුටම බොහෝ උතුම් දෙවන් සරණයි. නිදුක් නිරෝගී සුවපත් බව, දීර්ඝායුෂ ලැබේවා ඔබ හැම දිනකටම. පාංශුකූලයකට දානයකට භික්ෂුන් වහන්සේලා නැති තරම් කඳකැටිය ධම්මරතන හාමුදුරුවෝ ඒකට සුදුසු උත්තරයක් දීලා තියෙනවා. ගමේ පන්සලේ ප්‍රාණී නිරුද්ධ වෙලා යන කාලයක් තමයි ඒ කුඩා ස්වාමින් වහන්සේලාගේ කැතකුණු පවා අතගාමින් ඒවා සියල්ල පියසෙනි හසින් දරා ගනිමින් නියුන් යුදුවල්පති තනතුරු පවා මට කැප කරන්න වුණා. මමගේ ජීවිතේම දුර දක්නා නුවණින් කැප කරලා උන්වහන්සේලා ගැන සංඝ සභාවල එහෙම නැත්නම් උත්සවවල කතාවට ගන්නේ නැහැ. පොල් ගහක් තරම්වත් බවන්න නැති, වැවිලා නැති, බවන්න ඉඩක් නැති භූමියක තමයි මේ කාරණේ කරන්නේ. 100ක් පොඩි හාමුදුරු සසුන්ගත කරන්න. ඉතින් අපි ධම්මරතන හාමුදුරුවන්ට මේ වෙලාවේදී නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. මේ සාසනික මෙහෙවර තව කාලයක් චිරාත් කාලයක් සිදු කරගෙන යන්නට උන්වහන්සේට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා.